පසුගිය දිනක මාතලේදී ලොව බරින් වැඩිම ඉන්දියන් රොක් පයිතන් වර්ගයට අයත් පිඹුරා අප කැමරා කාචයට අසු වුණා. කිලෝග්‍රෑම් 87ක දේහ බරකින් යුක්ත මෙම සද්දන්තයාගේ විශේෂත්වය වන්නේ මෙතෙක් ලොව වාර්තා වූ වැඩිම බරකින් යුක්ත පිඹුරා වීමයි. මේ තමයි ලංකාවේ දකින්න හම්බෙන විශාලතම සර්ප විශේෂය. මේ කියන්නේ සාමාන්‍ය ජනවහරේදී සමග හැමෝම දන්න පරිදි පිඹුරා කියලා හඳුන්වන්න පුළුවන්. මෙයා විශේෂයෙන් ඉන්දියන් රොක් පයිතන් කියලා හඳුන්වනවා. ඒ වගේම විද්‍යාත්මකව පයිතන් මොලුරුස් මොලුරුස් කියන උපවිශේෂය තමයි ලංකාවේ දකින්න හම්බෙන්නේ. මේ නමුත් මේ වෙලාවේදී අපි ගාව මේ ඉන්න සතාගේ විශේෂත්වයක් තියෙනවා. මොකද දැනට වාර්තාගත වෙලා තියෙන පිඹුරු ලංකාවේ එක විශේෂයක් විතරයි ඉන්නේ. ඒ කියන්නේ පයිතනඩේ කියන ෆැමිලියකට එහෙම නැත්නම් කුලයට අයිති මේ සතාගේ තියෙන විශේෂත්වය තමයි දැනට හමු වී තියෙන පිඹුරන් අතරින් දැනට දත්ත ගත වෙලා තියෙන පිඹුරන්ගෙන් වරින් වැඩිම සහ දිගින් වැඩිම පිඹුරා වීමේ හැකියාව මෙයාට උදායලා තියෙනවා. දෙනකොට ඉස්සෙල්ලාම පරණාකෝව ගාත්‍රා තිබුණු සතුන්ගෙන් පස්සේ ගුල් ආශ්‍රිතව ජීවත් වෙන්න ලැබුණට පස්සේ පරණාමිකව මේගොල්ලන්ගේ ඒ ගාත්‍රා නැෂ්ට වෙලා ගිහිල්ලා තිනවා. නමුත් මේ පයිතනඩේ විශේෂය සහ සමහර පිඹුරු, ඒ කියන්නේ අපි කියන ඕල් වෝල්ඩ් පයිතන්ස් කියලා, මොකද අපරදිග ඉන්න ලංකාව ඕස්ට්‍රේලියාව ඇතුළු ඕස්ට්‍රේලියාදීයතික සහ ආසියාතික කලාපීය දකින්න පුළුවන් පිඹුරු විශේෂ අපි හඳුනනවා අපරදිග වාසී, එහෙම නැත්නම් පරණ ලෝකව පැරණි ලෝක වාසී පිඹුරන් කියලා. මේගොල්ලන්ගේ අපිට දකින්න පුළුවන් විශේෂත්වය තමයි ඒ නෂ්ට වෙච්ච ගාත්‍රා වල නෂ්ට වූ කොටස්, අද වෙනකොටත් අපර ගාත්‍රා වල කොටස් දකින්න පුළුවන් වෙනවා. මේක තමයි බොහෝ අයගේ මිත්‍යා විශ්වාසයක් තියෙනවා. පිඹුරන්ගේ පිටිපස්සේ කටු දෙකක් තියෙනවා, ඒවයින් මිනිස්සු මරලා කන්න පුළුවන් කියලා. දැන් මේ තියෙන මේ නෂ්ට වෙච්ච ගාත්‍රා සර්කප් මේ ගුදය ජම්බාලිය විවර දෙපසේ දකින්න පුළුවන් මේ කොටස. මේගොල්ලන් ෂණිකව ගොදුරු වලට පැනලා ගොදුර වටේ කොයින් කරලා, එහෙම නැත්නම් ධර්ණ ගසාගෙන ගොදුර අඩපණ කරලා ඊට පස්සේ තමයි ගොදුරු මියාගේ මිය ගියාට පස්සේ ආහාරයට ගන්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබූ පරීක්ෂණ වලින් පසුව ඔවුන්ගේ තීරණය වූයේ මෙම සද්දන්ත පිඹුරා සොයාගත් පරිසරයට සමාන පරිසරයකට මුදා හැරිය යුතු බවත්, එම නිසා ජනාවාස වලින් තොරව රන්දෙනිගල රක්ෂිතයට මුදා හැරීම වඩාත් සුදුසු බවයි.
प्रदेश विशाल सह मे वे विशाल सत्यकूट मुद वासस्थान प्रदेश अतितर कुदुर प्रमाण ये प्रदेश विशेष वेलिकुआन बहुल अभी कीर्ति भंडारपुर प्रदेश मे सता कीर्ति भंडारपुर प्रदेश निधास्कर बलापुर मे प्रदेश मे सतुचे कुदुर दिखगण अनीत कारण तमाय मे अट मे हम सत्य विशेष विशेष अपने हमने तेकला अतम दोहोलावट तेक लंका वटे कंकरे हेरणम अनीत श्याम प्रदेश अर्ध शुष्क कला सामान्य मीटर इंका सटसी महानगर प्रदेश तीर तक नावल पीटे कंकल वगे इन प्रदेश तक तिमुरा तक बुड़ा तीन मम खाली संधान करा वगे मेघोलो पोकटेलाइन पोकटेलाइन वनांतर पुटी वर्ट इकनी मुहूद की मटच वनांतर दूपत्व के कोटस्ट कुटा इन ये सत्यमें मैं खाली पैसे मे अभी हम हमें मेघ दिन विशेष अभी हम मे सत्य तेकलापे निशा सामहट अभी तेलिकलापे वनांतर प्रदेश तीन अतम अभी मे हमून पतंपागीन प्रदेश ऐतिवेन्े तेकलापेट पातल उपल प्रदेश इतकोट तेकलापे हमून सत्य अभी वेलिकलापेट अतरियो समहर वेलावट इतने यम किसी प्रश्न वल्ट इवे मुखद पारिसरिक असमतुलताने सता वासेकृप स्थान दिह बलपाम तेकलापे निशा समाट यम यम प्रश्न वल्ट गेट वल्ट मून दिन पुड़वांक दीना मे वगे सते अभी वडात्म अभी अवस्थावेदी पेरदनीय विश्वविद्यालय सत्विद्यांश सहभागिकरण अभी वडात्म महाचार्य के बी रणवन महात्म्या तेक्तुला अभी मे सता निधास्कर वडात्म सुदुसुम प्रदेश विक्टोरिया रंदनिगल रंटबे अभी मुखद जलय अतितरम तीन जलपोषक प्रदेश अतरम जलाश्रय तीन वगेम मिनीस्क्रियाकारक प्रदेश इतम अल्पय मे हेमदेक सलकल वल्लतम अभी रंदनिगल प्रदेश मे सता अतुकरण अतरम लंका अभी कि मे वगे दोट ट्रांसलोकेटिंग वैल्युबल ट्रांसलोकेटिंग हम दिन विशेषत्वेत अभी मेम आवाट की आड़ करें अभी संहार तंगी खरदरकारी सतुन सह दर्जन लख सतुन मेवागे अना अनारक्षित प्रदेश आरक्षित प्रदेश अतुल नमू अभी एक हरी हटे दाक्षण दीन अभी जी ई एस मेपिंग के लिए इवगेम सीनुम दत्त विश्वविद्यालय कबड़ावेला दीना बहु पर्यशन अभी मे हेमदेम पाविचिकर नगर अब एम के सी विधि हेकि मे वगे ट्रांसलोके मगिन समाट सतंत तर्जना कैतना इवगे मीनस तर्जना कैती ගමන් එකක් තමයි
සතාගේ මනසෙන්ට කරදරයක් වෙන්න આવොත් ඒ සතා කොහොමාරි බේරා ගැනීම. දැන් සතා බේරුණා මිනිසුත් එක්කෙන් බේරුණා. ඊළඟට සතා දවසක් දෙකක් තියාගෙන හිටියත් ඒ සතාගේ සෞඛ්‍ය කියන්නේ සතාට ප්‍රවාල වෙලා තියෙනවද, පිච්චලා තියෙනවද, ඒ වගේ දේවල් නිරීක්ෂණය කළා. එහෙම දෙයක් තිබ්බනම් ඇත්තටම ප්‍රතිකාරයක් කර දීලා ඊළඟට තමයි අපි තීරණය කරන්න ඕනේ මේ සතා අහුන ප්‍රදේශය සහ අපි හොයාගන්න ඕනේ සතා අහුන ප්‍රදේශයට සමාන සලකුවගේ පරිසර කලාපයක්, දේශගුණ කලාපයක්. ඉතින් මේ අවස්ථාවේදීත් ඒක තමයි සිද්ධ වෙන්නේ. සතා දවස දෙකක් කලින් අල්ලගත්තට එයාට සුදුසුම පරිසර කලාපයක්, කියන්නේ මේ මනුෂ්‍යයන්ට තොර වෙන්න ඕනේ, සතා නිදාස ඉන්නත් පුළුවන් වෙන්න ඕනේ, ඒ වගේ තැනක් හොයාගෙන තමයි මේ නැවත නිදාස් කිරීම සිද්ධ කරන්නේ. ඉතින් මේ වගේ දෙයක් ඇත්තටම කලාතුරකින් සිද්ධ වෙන්නේ. මේ වගේ සතෙක් අවු වෙච්චාම ගම්මානයක් මැදදී ඒ සතාගේ මිනිසුන්ට ප්‍රයෝජනයක් තියෙන ඉඳ සතා මිනිසු මරනවා. මේ අවස්ථාවේදී එහෙම වුණා. ඒක ඉතින් සංරක්ෂණය අතින් ඉතාම වැදගත්. එකක් සතාගේ ජීවිත රැකගැනීම, දෙවෙනික සතාට සුදුසුම පරිසර කලාපයකට නිදහස් කිරීම. මාතලේ සිට පැය 3කට ආසන්න කාලයක් ගමන් කිරීමෙන් පසුව අප කණ්ඩායම රන්දෙනිගල රක්ෂිතය වෙතට ඇතුළු වුණා. ඉන්පසුව මෙම දැවැන්ත පිඹුරා රන්දෙනිගල රක්ෂිතයට නිදාස් කළේ මෙහෙමයි. Vale, vale.